සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දැනුමට යමක් එකතු කරගන්න, එකතු වෙලා ගමනක් යන්න, විකසිතගේ නලුත් වීඩියෝ මාලා සමග රැඳෙන්න දිගටම. ඉතින් අපි බලමු අද වීඩියෝ එකෙන් ගේන්නේ මොකද්ද කියලා. වීඩියෝ එක බලලා ඔබගේ වටිනා අදහසක් කමෙන්ට් එකක් විදිහට ලියලා අමතකන කර ලයික් එකකුත් දාලා අලුතින් එකතු වෙන යාළුවෝ ඉන්නවනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඔබලා තියාගන්න. මොකද මම දාන වීඩියෝ කාටත් කලින් ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මං ආරාධනා කරනවා සියලුම දෙනාට වීඩියෝ එක අවසාන වෙනකම් රැඳෙන්න කියලා. අපි බලමු එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා. සියලු දෙනාටම සුබම සුබ දවසක්. මම අද වීඩියෝ එක පුරාවටම කතා කරන්නේ ශ්‍රී ලංකා තැපැල් සේවාවේ ඉතිහාසය පිළිබඳව. අපි බලමු කොහොමද තැපැල් සේවාව ආරම්භ වෙලා තියෙන්නේ කියලා. මුලින්ම 1796 වෙනකොට පෙරදිග ඉන්දියානු සමාගමක් විසින් තමයි ලිපි බාර ගන්න කාර්යාලයක් පටන් අරගෙන තියෙන්නේ. ඉන් පසුව මුල්ම තැපැල් කාර්යාල 6 ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙනවා 1815 වර්ෂයේදී. එය පිහිටුවන නගර කොළඹ නගරය, මාතර, ගාල්ල, යාපනය, මන්නාරම සහ ත්‍රිකුණාමල යන නගර කේන්ද්‍ර කරගෙන මුල්ම තැපැල් කාර්යාලය 6 ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙනවා. ඉන්පසුව මුල්ම තැපැල් හුවමාරුව සිද්ධ වෙන්නේ 1832 වර්ෂයේදී. ඒ තැපැල් හුවමාරුව සිද්ධ වෙන්නේ අශ්ව රථ මගින් තමයි මුලින්ම තැපැල් හුවමාරුව සිද්ධ වෙන්නේ. 1832 වර්ෂයෙන් පසුව නැවතත් 1850 වර්ෂයේදී කොළඹ හා ගාල්ල අතර පරවියන් මාර්ගයෙන් පණිවිඩ හුවමාරුව ආරම්භ කරනවා. එතනින් නොනවති ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිෂ්පාදනය කරනවා. එම තැපැල් මුද්දරය නිෂ්පාදනය වෙන්නේ 1857 හතරවෙනි මාසේ පළවෙනි දින තමයි මෙම තැපැල් මුද්දරය නිෂ්පාදනය කරන්නේ. මෙම තැපැල් මුද්දරයේ වටිනාකම වන්නේ පැන්සයක වටිනාකමකින් යුක්ත මුද්දරයක් තමයි මුලින්ම නිෂ්පාදනය කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි පණිවිඩ හුවමාරුව සිද්ධ වෙන්නේ 1858 වර්ෂයේදී. ඒ කොළඹ නගරය හා ගාල්ල නගරය අතර තමයි මුලින්ම විදුලි පණිවිඩ හුවමාරුවක් විදිහට ආරම්භ වෙන්නේ. නැවතත් එම වර්ෂයේදීම 1858 වන විට ඉන්දියාව සමග එක එල්ලේම විදුලි පණිවිඩ හුවමාරු ක්‍රමය ආරම්භ කරනවා. 1859 වර්ෂය වන විට මෝස් සංඥා ක්‍රමය මගින් විදුලි පණිවිඩ හුවමාරුව ආරම්භ කර නැවතත් 1865 වර්ෂයේදී ප්‍රථම තැපැල් දුම්රිය සේවය ශ්‍රී ලංකාව ස්ථාපිත වෙනවා. ඉන් පසුව එංගලන්තයේ සිට කොළඹට එක එල්ලේම මුල්ම විදුලි පණිවිඩ හුවමාරුව ආරම්භ කරනවා 1865 තුන්වැනි මාසේ දෙවැනිදා වෙන විට. මුල්ම විදුලි පණිවිඩය ලැබෙන්නේ 1866 අටවැනි මාසේ 12 වෙනිදා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සිට කොළඹ නගරය දක්වා. ඉන් පසුව මුලින්ම පෞද්ගලික තැපැල් පෙට්ටි, ඒ වගේම තැපැල් මලු ක්‍රමය හඳුන්වා දෙන්නේ 1867 වර්ෂයේදී. ශ්‍රී ලංකාවේ මුල්ම තැපැල් පත නිකුත් කිරීම සිද්ධ වෙන්නේ 1872 8/22 වන දින තමයි මුල්ම තැපැල් පත නිකුත් වෙන්නේ. ඉන් පසුව ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මුල්ම ඇනවුම් සේවාව ආරම්භ කිරීම සිද්ධ වෙනවා 1873 වර්ෂයේදී. මම අද ගෙනාපු වීඩියෝ එකෙන් ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අතීතය පිළිබඳව සහ වර්තමානය මං හිතනවා ඔබ සියලු දෙනාම පොඩි හරි දැනුවත් වීමක් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝත් එක්ක හැමදාම රැඳෙන සියලු දෙනාටම ස්තුති කරන ගමන් නැවතත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් සියලු දෙනාටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.